पटांग होते और बलागान बाग चोपते के वाले के दिल आते बाग के कवर दिल आते संता प्रार्थना दिल आते दहाय श्रेणी पलमु आते परीक्षण गेटलो के लिए पलमे ने प्रश्न दिए ने अभी ना मुल्टी करने में मामा का ग्राने एक तरह नागरिक का जनगण है अन्य प्रश्न बलागान के कल्ले दे दिए ने हेल्प करके तो संभला ये प्रश्न कल्ले दिए ना काटती है अरे संभला विभाग प्रश्न के लिए फोन ग्रूप अन्नी प्रश्न पलमुवार परीक्षण गेटल पलवे प्रश्न अभी क्या प्रश्न अंगे अति कीतनवा අපිට කියනවා එක්තරා නගරයක ජනගහනයෙන් පහින් දෙකක් පාසල් සිසුන් වෙති ජනගහනයෙන් 20න් 3ක් රැකියාවල නියුතු අය වේ ඉතිරි පිරිස 4608 කි කියලා අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මම කියන්නේ මේ භාග ගණන් වල අපි අඳුර ගන්න ඕන මොකක් හරි දෙයක් අපිට බෙදෙන විදිය තමයි ඔය දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන නම් කතා කරලා තියෙන්නේ ජනගහනය. එක්තරා නගරයක තිබ්බ ජනගහනය තමයි ජනගහනය බෙදපු විදිය තමයි අපිට කොටස් විදියට දීලා තියෙන්නේ ජනගහනය බෙදපු විදිය තමයි කොටස් විදියට දීලා තියෙන්නේ නැත්නම් අපිට තව දෙන්න පුළුවන් අපි භාග ගණන් කතා කරලා තියෙනවා ඒකනේ මුදලක් මුදලක් අපිට හම්බෙන මුදලක් අපි වියදම් කරන විදිය සමහරලාට කොටස් විදියට අපිට භාගයසුරෙන් දෙන්න පුළුවන් ඒ වගේ ඒකට අපි අඳුර ගන්න ඕන පුතේ मेके नगरेक जनगहणय तमें कोल जनगहणय कोहमतीन पास वेकल तीयनवाकियावल निटसा वेकल तीयनवा इतनी प्रीस वेलम दाल तीयनवा जनगहणय बेदल तीयनवा तुंग बेदल तीयनवा तुंग पास मुड़ जनगहने मुड़ जनगहने जनगहने बेदपूम पास रेकियावल मुड़ जनगहने विशे तुण आकार मुड़ जनगहने मुड़ जनगहने विशे जनगहने प्रश्न गणित कर्मटिक गणित कर्मटिक रूप सटहा गणित कर्मटिक गणित कर्मटिक पलवे प्रश्न पास मुझे दिगोलोगेम प्रमाण दिगोलोगेम प्रमाण पासन कट्य सह रेकियाकरण दिगोलोगेम अगेटा दिखेम अगेन मे भाग दिख इकतुकमी उत्तरे गणवे පාසල්‍යන සහ රැකියාවල නියුතු පිරිස මුළු ජනගහණයෙන් කොපමණ කොටසක්ද මේ තියෙන්නේ මුළු ජනගහණයෙන් 5න් 2ක් කියලා පාසල්‍යන සිසුන් මේ තියෙන්නේ මුළු ජනගහණයෙන් 20න් 3ක් රැකියාවල නියුතු අය කියලා තියෙනවා එහෙනම් පාසල්‍යන සහ රැකියාවල නියුතු අය දෙකම ප්‍රමාණය අපෙන් අහනවා එතකොට අපි කරන්න ඕන මොකද්ද එහෙනම් මේ භාග දෙක එකතු කරන එක අපි ගණිත කර්මය අඳුර ගත්තා යොදාගන්න ඕන ගණිත කර්මය තමයි එකතු කිරීම එහෙනම් දැන් තියෙන්නේ මේ භාග දෙක
එකතු කරන්න. භාග දෙක එකතු කරන්න තියෙන්නේ. එකතු කරනකොට මොකද්ද අපි කරන්න උත්තේ? මෙහෙම තියෙද්දි එකතු කරන්න පුළුවන්ද? මෙහෙම තියෙද්දි එකතු කරන්න පුළුවන්ද? හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගන්න ඕනේ. මෙහෙම තියෙද්දි අපිට එකතු කරන්න බෑ. හරය සමාන කරගන්න ඕනේ. නම් හරය සමාන කරගන්න නම් අපි දන්නවා මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 20. එහෙනම් 5 20 කරගන්න ඕනේ. 5 20 කරගන්න නම් 4ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපිට එනවා 5 උඩයි 8යි දෙකම 4ෙන් ගුණ කරන්න. ධන 20ෙන් 3. එකතු කරාම අපිට එනවා 20ෙන් 8ට එකතු කරන්න 20ෙන් 3. එතකොට පාසල් යන සහ රැකියා කරන මුළු පිරිස අපිට එනවා පුතේ මේ දෙන්නගේ එකතුව හරියට සමාන වුණාට පස්සේ ගවේ යගයන් දෙක විතරයි එකතු කරන්න. එතකොට අපිට එනවා 20ෙන් 11යි කියලා. එහෙනම් මුළු පිරිස අපිට එනවා මේ පාසල් යන සහ රැකියා කරන අය මුළු පිරිස එනවා 20ෙන් 11යි කියලා. එතකොට එතෙන්ට ඒක හරිනම් ලකුණු දෙකක් දාගන්න. හාලා. හරිද? සාමාන්‍යයෙන් මේ වගේ ගණකට ලකුණු 10ක් තමයි පුතේ ඔයාලට හම්බෙන්නේ. ඒ 10ෙන් පළවෙනි ගණකට ලකුණු දෙකක් දාගන්න. ඊට පස්සේ අපි අහනවා ඉතිරි පිරිස ජනගහණය කොපමණ කොටසක්ද? ඉතිරි පිරිස. දැන් මුළු ජනගහණය බෙදලා තිබ්බේ වර්ග දෙකකටයි ඉතිරියයි කියලානේ. වර්ග දෙකයි ඉතිරියයි කියලා. එතකොට මේ වර්ග දෙකේම එකතුව මට ආවා 20ෙන් 11යි. 20ෙන් 11යි. එහෙනම් ඉතිරිය හොයන්න මොකද කරන්නේ අපි? ඉතිරිය හොයන්න නම් ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ මොකද්ද? සම්පූර්ණ ජනගහණය කොටස් 20කට බෙදුවොත් කොටස් 11ක්ම ඉන්නේ කවුද? පාසල් යන සහ රැකියා කරන අය. පාසල් යන සහ රැකියා කරන අය. එහෙනම් ඉතිරිය වෙන්න ඕනේ 20කින් 11ක්. මේ දෙගොල්ලෝ නම් ඉතිරිය වෙන්න ඕනේ 20ෙන් 20ෙන් අඩු කරන්න ඕනේ පුතේ. සම්පූර්ණම ජනගහණය කොටස් 20කට බෙදලා තිබ්බ. එහෙනම් 20ෙන් 20ෙන් අඩු කරන්න ඕනේ 20ෙන් 11ක්. එතකොට අපිට එන උත්තරේ 20ෙන් 9යි කියලා. 20ෙන් 9. ඉතිරි ජනගහණය ඉතිරි ප්‍රමාණය ඉතිරි ජනගහණය මුළු ප්‍රමාණය කොපමණද? 20ෙන් 9යි. ඊට පස්සේ අපෙන් අහනවා මේ තියෙන මොකද්ද? ඉතිරි වුණු කට්ටිය කොටසක් විදියට. ඉතිරි වුණු ජනගහණය කොටසක් විදියට තමයි මේ තියෙන්නේ. හැබැයි අපිට දත්තයක් විදියට දීලා තිනවා. යාලා දීලා තිනවා අපිට ඉතිරිය 4608යි කියලා පුතේ. ඉතිරිය දීලා තිනවා 4608යි කියලා. මේ ඉතිරි ප්‍රමාණය සංඛ්‍යාත්මක අගයක් විදියට. මේ තියෙන්නේ කොටසක් විදියට. මම කියුවේ දෙයක් අපිට කියන්න පුළුවන් විදි දෙකයි, සංඛ්‍යාත්මක අගයක් සහ කොටසක් විදියට. එතකොට මම ගාන හදලා හොයාගත්ත ඉතිරි ජනගහණය කොටසක් විදියට. එහෙනම් 20 කොටස් 9ක් තමයි සමාන වෙන්නේ කියකටද? 4608කට. එතකොට තුන්වෙනි එකේ අපෙන් අහන්නේ මුළු ජනගහණය. මුළු ජනගහණය හොයන්න නම් මම දැනගන්න ඕන කොටස් 20කම අගය කීයද කියලා. මුළු ජනගහණය හොයන්න නම් මගේ ජනගහණය බෙදෙන කොටස් 20කට. එහෙනම් මම 20ෙම අගය දැනගන්න ඕන. 20ෙම අගය දැනගන්න කලින් මම එක කොටසකට කොච්චර ජනගහණයක් වෙන් වෙනවද කියලා හොයාගත්තා නම් හරි. ඒක හොයාගන්න ඉංගියක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතිරිය දීලා තියෙනවා 4608යි කියලා. ඉතිරිය 4608යි. මම ඉතිරිය හොයාගත්ත භාගයක් විදියට, ඒ කියන්නේ කොටසක් විදියට 20ෙන් 9යි කියලා. එහෙනම් 20ෙම කොටස් 9ක අගය සමාන වෙනවා 4608ට. 20කින් කොටස් 9ක අගය 4608යි නම් මට ඕන මොකද්ද? මට ඕන මොකද්ද? 20ක අගය හොයන්න. 20ක අගය හොයන්න කලින් මම කරනවා එක කගේ හොයාගන්න. එහෙනම් කොටස් 20ෙන් එක කගේ, කොටස් එක කගේ මම හොයාගන්නවා 4608. මම බෙදනවා කීයද? 9ෙ. 9ෙන් බෙදන. ඒත් අපිට එන්නේ කීයද? එනවා අපිට 512යි නේ? 512යි කියලා එනවා පුතේ. නේද? 46ට 5යි, 1ක් ඉතිරි 10ට 1යි, 1ක් ඉතිරි 18ට 2යි. 512. ඒ කියන්නේ 20 කෑලි 20ෙන් එක කෑල්ලක අගය 512යි නම් මට ඕන කොටස් 20ෙම අගය, කොටස් 20ෙම අගය හොයන්න මේක ගුණ කරනවා 20. හරිද? මේක ගුණ කරනවා 20. එහෙනම් මට 20ෙන් මම මෙතන ලියන්න 20ෙන් 20ක අගය හොයන්න නම් මම මොකද කරන්නේ? 512 ගුණ කරනවා 20. එතන මට එනවා තියද? 0.24 2 2 2 2 5 10. 10246 කියලා එනවා මුළු ජනගහණය. ආවද ඒක?
ආවද? ඔව් ටීචර්. තියෙනවනම් හරි දාගන්න. එතන මුළු ජනගහනේ හොයලා තියෙනවට ලකුණු තුනක් දාගන්න. මේකට ලකුණු ඉතිරිය හොයලා තියෙනවට ඉතිරිය කොටසක් විදියට හොයලා තියෙනවට ලකුණු දෙකක් දාගන්න. ඊට පස්සේ අපෙන් අහනවා නගරයේ සිටින පාසල් සිසුන් ගණන කීයද? ඒ පාසල් සිසුන් ගණන දැන් මම නගරයේම ජනගහනය බෙදලා තිබ්බේ කොටස් 20කට. නගරයේම ජනගහනය බෙදලා තිබ්බේ කොටස් 20කට. එතකොට මම බලනවා මගෙන් අහන්නේ පාසල් ජනගහනයනේ. එනම් පාසල් පාසල් යන සිසුන් ගණන අහන්නේ. එනම් පාසල් යන සිසුන් ගණන මම බලනවා 20ෙන් කොටස් කීයක්ද පාසල් යන කට්ටියන්ට වෙන්නේ. එතකොට මට තියෙනවා මෙතන 5න් 2ක්. පාසල් යන කට්ටිය 5න් 2ක්. 5න් 2 20ට හැරෙවොත් හරය 20 කරත් වෙන්නේ කීයද? 5න් 2 හරය 20 කරනවා. හරය 20 කරනවා නම් 4ෙන් ගුණ කරන්න ඕනේ. කියන්නේ 20ෙන් 8යි. 20ෙන් 8යි. 20ෙන් කොටස් 8ක් තමයි පාසල් සිසුන්ව නියෝජනය කරන්නේ. පාසල් සිසුන්ව නිරූපණය කරන්නේ 20ෙන් කොටස් 8ක්. විසෙන් එක කොටසක් අගිය 512යි නම් මට ඕන පාසල් සිසුන් ගාන නම් මොකද කරන්නේ පුතේ? මං 20ෙන් 8ක් පාසල් සිසුන් ඉන්නවා 20ෙන් 8ක් 20ෙන් 8ක් අගිය හොයනවා. ඒ කියන්නේ 512 ගුණ කරනවා 8. 512 ගුණ කරනවා 8. 8 වරක් 2 16 එකක් ඉතිරි. 8 වරක් 1 8 1 9යි. 8 වරක් 5 40යි. අපිට එනවා කියද 496යි කියලා. 496. එක ආවද? ඔව්ටි ඔව්ටි. සම්පූර්ණයෙන්ම ගණන් හතරම හරින ලකුණු 10ෙන් 10ක් දාගන්න පුතේ. 10ෙන් 10ක් දාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු ඔයාලට අමාරු වෙච්ච මොනවා හරි ගණන් තියෙනවද පුතේ ගාන සාකච්ඡා කරන්න. දැන් මේක රූප සරහනකින් එන්ද කොහොමද අපි කරන්නේ? රූප සටහනකින් එන්ද එකත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මකන්නද පුතේ මම බෝඩ් එක? හා ටීචර්. ආ තවත් නියඟන්න එපා. හරි. භාග ගණන් භාග ගුරුත් එකේ අහගන්න ඕන කියන්නේ පොඩ්ඩක් මාක් ගන්න පුතේ. ඊට පස්සේ දැන් මම මේ ගාන හතර වෙනි ගාන කතා කරලා ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්නේ. ඔයාලට අමාරු වෙච්ච ඒවා හරි නම් හරි කියන්න. දැන් මට ඉන්න කීපෙක්ට මේ ටික මකන්නද පුතේ? අදල නෑ කියන්නේ ගන්නනේ. මකන ටීචර්. ඊට පස්සේ අපිට දැන් මේක රූප සටහනකින් අපි බලුවා. අපිට කියනවා ඒ අපි මුලින්ම බෙදෙන කොටස් ටික අඳුර ගන්න ඕන. කොහොමද බෙදෙන්නේ? පාසල් සිසුන් ඉන්නවා, රැකියා කරන අය ඉන්නවා, ඉතිරිය කියලා අපිට දීලා තියෙනවා. ඒකට මට මුළු ජනගහනය පළවෙනි අවස්ථාවේ බෙදන්න කියනවා කොටස් පහකට. පාසල් සිසුන් ගණන හොයා ගන්න නම් මට මුළු ජනගහනය බෙදන්න ඕන ගාන තමයි මේ හරියේ තියෙන්නේ. ඒකට මම මුළු ජනගහනය ඒකක එකක් විදියට ගත්තොත් පුතේ මේ ඒකකය මට පළවෙනි පාරට බෙදන්න කියනවා කොටස් කීයකටද? කොටස් පහකට. එහෙනම් මම සමාන කොටස් පහකට බෙදනවා. සමාන කොටස් පහකට බෙදනවා. හරිද? මම දෙක දෙක තුන හතර පහ කොටස් පහකට බෙදුවා. පහෙන් දෙකක් මට කියනවා පාසල් සිසුන් කියන. එහෙනම් මම පහෙන් දෙකක් පාට කරනවා. මේ තියෙන්නේ මොකද්ද? පාසල් සිසුන්. මේ ඉන්නේ පාසල් සිසුන්. පාසල් සිසුන්. රූප සටහනකින් අඳිනවා නම් පුතේ අනිවාර්යයෙන්ම පැහැදිලිව රූප සටහන අඳින්න ඕනේ. ඒ වගේම අපි මේ පාට කරන ඒවා නිවැරදිව නම් කරලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. 14 වෙනි ගණනක් කරන්න කියන්නේ. හරි මම මාක් කරගන්නම්.
Ida pasti mau kata kayaknya dengan pasal sesuatu yang ada di dua. Ida pasti mau tanya nama rekia karena ayah recent tuh naik kita. Rekia karena ayah recent tuh naik kita. Mereka dealer ini punya mulu jalan gahannya, mereka recent tuh naik. Mulu jalan gahannya recent tuh naik. Ekanya, mereka sampurna rupa ini makanya mulu jalan gahannya ini rupa negaranya. Tapi mereka sampurna rupa mereka never tak beda negara koras kia kerja. Saman kotas misa kerja. Ekanya ayah ada hasil. Apa yang kita nama? Mulu jalan gahan ini macam mana? Mereka kira naik mereka rekia kerana ayah itu yang wisen tu naik kira kira naik. Ata kira dia ni rekia kerana ayah wisen tu nak kini nama. Eka ni muka dia mulu jalan gahan ini macam wisen tu nak penuh nama rekia kerana ayah. Jadi mage ni sampurna rupa macam mana mulu jalan gahan ini rupa ni kira. Kena ni rupa macam mana mama nevada bedah nona kotas wisen kira samaan kotas wisen kira. Dan ada macam mana itu na samaan kotas pahaka dia ni lah ni. Jadi mama ni kotas paha, nevada kotas kia kita bedu orang hari dah. Dan ni akar bedah na apa hasilnya sama angkeran? Oh, mepet terlebih dengan kotas kia kue nazar. Hatta nak terlebih dengan kotas, hatta nak terlebih dengan kotas. Itu kalau mata sampurna rupa mana kotas wisata terlebih dengan mana itu? Dan mata orang ini mempunyai sampurna tertua samaan kehalus wisata terlebih dahagan. Dan itu mata bedilah tiennau mepet samaan kotas pahakar. Karena mepet hamama wisata kerana nama angkeran muka itu mepet terlebih mata ber hatta rak balik. Kalau mati, nama sampurna rupa sederhana samaan kotas. Ikan dekat tu na hatra paha, ikan dekat tu na hatra hatra rupa wisat. Kali wisat nirmana. Hari ini, doa kita mana yang mukadde? Mee sampurna rupa sederhana mama nevata samaan kali wisat kita bedono. Orang mage wisat kita bedona. Dan mee bodikot waktu mai wiseng ekak kene, wiseng ekak sampurna rupa mama wisat kita nevata bedua. Hari ini, wisat kita nevata bedua. Dalam hati kita, wisen tu nak part kerana nalu, kaumu sandhada, rekia kerana ayah sandha, wisen tu nak, wisen tu nak part kerana. Meti ini muka dah, rekia kerana ayah, meti ini rekia kerana ayah, kerana ayah. Orang nak tamai rupa sahaja, orang nak tamai putih rupa sahaja ni. Ini pasti apa yang akan kita muka dah. Lahat. Ini pasal apa yang akan nama? Rupa sederhana. Okay. Ini pasal perkhidmatan baru terdengar tiada. Tuh lepas ini perkhidmatan itu ada apa itu muka itu. Pasal season sahara kerja kerana mulu pilih sekolah cerah dekila mulu rupa emba kau cerah dekila. Tuh mulu rupa sederhana berdiri tiada. Korang swissa kita samaan korang swissa deh. Nama wisse kia aduh velah dekila balen okay. Kia kadul. Meti ini pasal season meti ini kerja kerana katia. Chandra Vecha Pramani Apeleno 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ena, 20, 11, 12, 13, Kalingapu Uttarema Ena Okuthe. Ita Pasa Mukadda Kiela Thirda Apeleno Ittiriya Hoya Anne. Ena, Ittiriya Kiyaane Paata Novicha Pramani Apeleno 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 20, 9, 9, Kiela. Anitti Kahadhanne Aravidhiyadama Thamayakute. Anitti Kahadhanne Aravidhiyadama. 20, Kotas 9, Mee nama yang kami agi samaanai harda saya sih ater, ni yang ikut korang sekarang agi hujan muka jeran ni apa? Ikut korang sekarang hujan, pansiya dulu. Ikut kelak pansiya dulu hai. Nama yang betul ni tu lek kelak pansiya dulu hai. Ina sampun wisam hujan ni. Itu roti kara bi dia dama dama. Tu lek ikai dekai hujan agan ni tamai. Apa rupa sederhana kene? Jadi nona ganita karma ya. Kita agan tu beri nang apa rupa sederhana kian dulu ya anda pulau. Hebat putih rupa sederhana nanti nak tu alat tu petal ini, alat tu balan ni dia lah tiennya ikhena bedan nona pramana itu mana hari tiennya. Tuh paling ni awas tawa mang bedan apa pahakat. Agar mulu jalan gahani mama pahakat bedan apa. Ini pasai mulu jalan gahani mama tamai mama wisat bedan. Mulu jalan gahani mama tamai wisat bedan. Tuh kali ini pahat bedi lah tiennya kak wisat kerana nama mang ani petal dah atarak bedua nang hari. Hari tu, ini dia tu. Pahadili itu, ilah ikut mama yang anna itu. Hari ini. Hari. Tiada hari kita lagi. Eh, tiup itu dah macam tiup itu kan? Oh, putih. Baru tu kali mama dah mana? Oh. Hari ini. Ah, mang, mana message kita dah mang ayat dah mang ayat ni mana? Hari ini. Hari. Ah, hati ramai ni kan? Porta balang kan putih. Hatta ini gana, hatta ini gana kerja tu dia ni. Ika amaruak nebder, nanti mama kalau amaru kebukan nanti kan kerana, ha dah ni. Kerana teacher.
හතර කරානේ. එක ගැටලුවක් නැහැ. හරි පැටියන්ද? හරි. එහෙනම් බලාගමු අපි 10 වෙනි ගාන බලන්න. 10 වෙනි ගාන. දහවෙනි ගානට මම යනවා පිළිවෙලට යනවා 10 ඊට පස්සේ 11 වල 14 අමාරුයි කියලා අනිත් කටට එක එක්කෙනාට අමාරු ප්‍රශ්න එක එක ප්‍රශ්න වෙයි ඒ නිසා තම තමන්ට අමාරු ප්‍රශ්න මොනවද කියලා කියන්න මම හදන්නම් 10 වෙනි ගානට යන පුතේ බෝඩ් එක මකන්නද මම මකුවා හවුල සද්දයක් නැති නිසා මැකුවා 10 වෙනි ගානේ පළවෙනි එක නම් හදන්න පුළුවන් නේ 10 වෙනි ගානේ අපිට තියෙන්නේ භාග සුළු කිරීමක් තියෙන්නේ දීලා තිනවා ඒ කොටස අපිට දීලා තිනවා 8න් 7 අඩු කිරීම 4න් 1 බෙදන්න 1යි 4න් 3 අපි දන්නවා භාග බෙදීමයි පූර්ණ සංඛ්‍යා sorry භාග සුළු කිරීමයි පූර්ණ සංඛ්‍යා සුළු කිරීමයි දෙකම කරන්නේ එකම ඕඩර් එකටනේ මොකද 1 බෙගු එආ කියන නීතියට අනුව. එතකොට අපි මුලින්ම කරන්න ඕන මේ ගණිත මේ භාග සහිත ගණිත ප්‍රකාශනයේ වරහන් ඇතුළ තමයි මුලින්ම සුරු කරන්න ඕන. එතකොට වරහන් ඇතුළේ තියෙන අඩු කිරීමේ ගණිත කර්මය අපි දන්නවා මෙහෙම තියෙද්දි අඩු කරන්න බෑ. මොකද්ද කරන්න ඕන? හරයන් දෙක සමාන වෙන්න ඕන. එහෙනම් හරයන් දෙක සමාන කරගන්නවා බලනවා මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය මොකද්ද? 8 කියලා අපිට ලැබෙනවා. එහෙනම් එක්කෙනෙකුට විදියට ඉන්නවා නිත එක්කෙනාට කරගන්න ඕන. එහෙනම් අපි කියනවා 8න් 7 අඩු කිරීම මෙයා අත කරගන්න උඩයි 8යි දෙකම මම 4න් ගුණ කරනවා. එතකොට එනවා 8න් දෙකෙන් ගුණ කරනවා 8න් 2යි. උඩයි 8යි දෙකම 4 වරක් 2 තමයි 8 වෙන්නේ. එහෙනම් දෙකෙන් ගුණ කරනවා උඩයි 8යි දෙකම 2න් ගුණ කරනවා 8න් 2යි කියලා එනවා. 8න් 2 බෙදීම මම මේක විෂම භාගයක් කරගෙන ලියනවා. මොකද මෙතන බෙදීමේ ලකුණ තියෙන නිසා මට විෂම භාගයක් කරගන්න එක ලේසි. 4 වරක් 1 4යි 4යි 3යි කියලාද අපිට එනවා 4යි 3යි 7යි කියලා. හරිද? දැන් වරහන් ඇතුළ සුරු කරන්න පුළුවන් අපිට වරහන් ඇතුළ සුරු කරනවා. හරයන් දෙක සමාන නම් ලවයේ තියෙන අගයන් දෙක අඩු කරන්න ඕන. 7න් 2 ගියාම 5යි 8න් 5යි කියලා අපිට එනවා. 8න් 5 බෙදීම 4න් 7. මම දන්නවා භාග බෙදීමකදී අපි කරන්නේ මොකද්ද පුතේ? භාග බෙදීමකදී අපි කරන්නේ බෙදීම ගුණ කිරීමක් කරගන්නවා දකුණු අත පැති භාගයේ පරස්පරයත් එක්ක. දකුණු අත පැති භාගයේ උඩයට මාරු කරලා ලියලා. ගුණ කිරීම 8න් 5. දැන් තියෙන ගුණ කරන්න භාග ගුණ කිරීමදී අපි දන්නවා හරය හරේ ලවේ සාධක තියෙනවා නම් අපිට කපන්න පුළුවන්. හරේ ලවේ උඩයි 8යි සාධක තියෙනවා නම් කපන්න පුළුවන්. එහෙනම් අපිට කපන්න පුළුවන් 8යි 4යි 1යි 2යි කියලා අවසාන උත්තරේ එනවා 14න් 5යි කියලා. 14න් 5යි කියලා. හරිද? ඒක හරිද? ඊළඟ එක බලන්න. ඊළඟ එක තමයි මම හිතන්නේ ඔයාලට ගැටලුවක් වෙලා ඇත්තේ. B. B කොටස බලන්න. මොකක්ද අපි කියන්නේ? මේක තියෙනවා නම් හරි දාගන්න. ලකුණු දෙකක් දාගන්න. හරිද? ඊට පස්සේ මම කරන්න පුතේ ඊළඟ එකේ අපිට කියනවා මකන්නේද? හාටි හාටි ඊළඟ එකේ අපිට කියනවා වාහනයක ඇති ඉන්ධන ටැංකියෙන් 5න් 4ක් ඉන්ධන වලින් පිරී තිබුණි. ඒ කියන්නේ වාහනයක ඉන්ධන ටැංකියක් තියෙනවා නම් ඒ ඉන්ධන ටැංකිය කොටස් කීයකට බෙදලද? සමාන කොටස් 5කට බෙදලා 5න් 4ක් පිරීලා තියෙනවා දැනට. 5න් 4ක් පිරීලා තියෙනවා කියලා කියන්නේ. හරිද? ඒ සම්පූර්ණයෙන්ම පිරවීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිරුණ කියන්නේ 5න් 5ක් නේ. එහෙනම් 5න් 5ක් පිරෙන්න නම් තව කීයක් වදිද? ඒක අපෙන් අහන්නේ. B කොටස. ඉන්ධන
වාහනයක ඇති ඉන්ධන ටැංකිය. ඉන්ධන ටැංකිය අපි මොන රූපසටහනක් අපි අඳිනු. මේක තමයි ඉන්ධන ටැංකිය. ඒක ඉන්ධන ටැංකිය ඉන්ධන ටැංකියෙන් පිරී තියෙන ප්‍රමාණය. පිරී ඇති ප්‍රමාණය අපිට දීලා තියෙනවා කියද? ප්‍රමාණය 5න් 4යි කියලා දීලා තියෙනවා. පිරීලා තියෙනවලු 5න් 4යි. ඒ කියන්නේ මොකද්ද? ඉන්ධන ටැංකිය කොටස් 5කට බෙදුවොත් කොටස් 5කට බෙදුවොත් 5න් 4ක්ම පිරීලා තියෙනවා. 5න් 4ක්ම පිරීලා තියෙනවා. 4ක්ම පිරීලා තියෙනවා. එහෙනම් තව මදි කියද? මදි 1යිනේ. ඒ සම්පූර්ණයෙන්ම පිරවීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. එහෙනම් පළවෙනි එකට අපිට උත්තරේ එනවා 5න් 5න් සම්පූර්ණයෙන්ම පිරුණ කියන්නේ 5න් 5ව පිරෙනවා. 5න් 5න් දැනට පිරිච්ච ප්‍රමාණය අඩුකම අපිට පිරෙන්න ඕන ප්‍රමාණය එනවා. ඒ කියන්නේ 5න් 1යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? 5න් 1යි කියලා ගන්න පුළුවන්. මේක කටුන පුතේ ආයි මේ ස්ක්‍රීන් එකේම ලොග් වෙන්න. ඊළඟට අපිට කියනවා එක්තරා ගමනක් යාම සඳහා තිබූ ඉන්ධන ප්‍රමාණය 8න් 5ක් දහනය විය. තිබූ ඉන්ධන ප්‍රමාණයෙන් 8න් 5ක් දහනය වෙලා. මොකක් හරි ගමනක් යන්න තිබූ ඉන්ධන ප්‍රමාණයෙන්. තිබූ ප්‍රමාණයෙන්. තිබූ ප්‍රමාණයෙන්. ප්‍රමාණයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? 8න් 5ක් තමයි දහනය වෙලා තියෙන්නේ. වෙලා දහනය වෙලා. හරිද? 8න් 5ක් දහනය වෙලා. තිබූ ප්‍රමාණය. ඒ කියන්නේ මොකද්ද ඔය? තිබූ ප්‍රමාණය තමයි අපිට දීලා තියෙන්නේ පිරි තිබූ ප්‍රමාණය 5න් 4යි එහෙනම් 5න් 4ෙන් අල් නයන්න. ඔතෙන්දී යෙදෙන්නේ මොකද්ද පුතේ? ගණිත කර්මය නම් අල් නයන්න. එහෙනම් දෙවෙනි එකට උත්තරේ එන්නේ අපිට තිබූ ප්‍රමාණය තිබ්බේ 5න් 4යි ඒ 4ෙන් මොකද්ද වෙලා තියෙන්නේ 8න් 5ක්. 8න් 5ක්. අල් නයන්න ඔතෙන්දී දාන්න අපි. ඒතර අපි දන්නවා අල් නයන්න කියන්නේ මොකද්ද? ගුණ කිරීමනේ. එහෙනම් 8න් 5 ගුණ කරන්න ඕන 5න් 4ෙ. එතකොට අපිට එනවා මේ පහ කැපිලා යනවා මේ දෙකත් අපි සුළු කරන්න පුළුවන් 1යි 2යි ඒ කියන්නේ 2න් 1යි එක්තරා ගමනක 8න් 5ක් දහනේ විය දහනේ වූ ප්‍රමාණය මුළු ටැංකියේ කවර භාගයක්ද එහෙනම් මුළු ටැංකියෙන් කවර භාගයක්ද හරියටම භාගයක් ටැංකියෙන් භාගයක්ම දහනය වෙලා ටැංකියෙන් භාගයක්ම දහනය වෙලා හරිද අපි ඔබ මේ රූප සටහනේම ඇන්දත් පුතේ දැන් මොකද රූප සටහනේම ඇන්දත් අපිට කියන්නේ පිරිලා තිබ්බ ලු 5න් 4 ඒ 5න් 4ෙන් 8න් 5ක් දහනේ වෙලා 8න් 5 එතකොට පිරි තිබ්බ ප්‍රමාණය මම බෙදන්න ඕන කොටස් කීයකටද කොටස් කීයකට බෙදන්න ඕන සමාන කොටස් 8කට සමාන කොටස් 8කට බෙදන්න වෙනවා මට පිරි තිබ්බ ප්‍රමාණය සමාන කොටස් 8කට බෙදන්න වෙනවා පිරි තිබ්බ ප්‍රමාණය එතකොට පිරි තිබ්බ ප්‍රමාණය තමයි මේ කියන කොටස් හතරක තමයි පිරීලා තියෙන්නේ. ඒතර මේක කොටස් 8කට බෙදනවා කියන්නේ මොකද්ද? මම අඳිනවා මෙතනින් මැදින් ඉර. එතකොට මගේ මේ පිරී තිබ්බ ප්‍රමාණය කෑලි සමාන කෑලි 8කට බෙදෙනවා. සමාන කෑලි 8කට බෙදෙනවා. නේද? එතකොට මම කරන්නේ මොකද්ද? 8න් 5ක්ම දහනය වෙලා. 8න් 5ක්ම දහනය වෙලා. එතකොට 8න් 5ක් දහනය වෙලා කියන්නේ මේ 8න් කොටස් 5ක් දහනය වෙලා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි කොටස් 5ක්ම දහනේ වෙලා එතකොට මේ ටික තමයි පාට වෙන්නේ හරි දහනේ වූ ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද කොටස් 5ක් දහනේ වෙලා අහන්නේ මට මේ දහනේ වෙච්ච ප්‍රමාණය මුළු ටැංකියෙන්ම කවර භාගයක්ද මුළු ටැංකියෙම කවර භාගයක්ද මුළු ටැංකියෙම නෙමෙයි අපි දැන් මේ කොටස් 8කට බෙදුවේ පිරී තිබ්බ ප්‍රමාණය තමයි කොටස් 8කට බෙදුවේ එතකොට මුළු ටැංකියෙම මෙන්න මේ වගේ කෑලි වලට බෙදන්න නම් මුළු ටැංකියෙම එතකොට කොටස් කීයක් වෙනවද පුතේ මේ ඉරත් මම දික් කරනවා එතකොට මුළු ටැංකියෙම එනවා කොටස් කීයද 1යි 2යි 3යි 4යි 5යි 10යි 10කින් 5ක් තමයි දහනේ වෙලා තියෙන්නේ 10කින් 5ක් මගෙන් අහන්නේ දහනේ වෙච්ච ප්‍රමාණය මුළු ටැංකියෙම කොච්චරද කියලා නේ මුළු ටැංකියෙම දහනේ වෙච්ච ප්‍රමාණය මේ තියෙන්නේ තිබූ ප්‍රමාණයෙන් 8න් 5ක් නැත් තිබූ ප්‍රමාණයෙන් 8න් 5ක් මම පාට කරා තිබූ ප්‍රමාණයෙන් 8න් 5ක් පාට කරාට පස්සේ මේ නිල් පාටින් පාට වෙච්ච ප්‍රමාණය මට ඕන වෙනවා මුළු ප්‍රමාණයෙන්ම නම් කොච්චරද කියලා කියන්න මුළු ප්‍රමාණය දැන් මම මේ ඉර අඳින් නැතුව තිබ්බනම් මගේ මුළු ටැංකියෙම බෙදලා තියෙන්නේ සමාන කොටස් වලට නෙමෙයි පුතේ සමාන කොටස් වලට නෙමෙයි මේක පොඩි මේ එක තීරුවක් මේ
කොටසෙදී දෙකට බෙදලා තියෙනවා. හැබැයි මේක තනි කිරුවක් විදියට ඉන්නවා. එතකොට මගේ මුළු ටැංකියම සමාන කොටස් වලට නෙමෙයි දැනට බෙදලා තියෙන්නේ. එහෙනම් මට දහණය වෙච්ච ප්‍රමාණය මුළු ටැංකියම කොච්චරක්ද කියලා බලන්න නම් මම මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ ටැංකිය සමාන කොටස් වලට බෙදා ගන්න. සමාන කොටස් වලට බෙදුවම මේ ඉතුරු කෑල්ලත් මම දෙකට බෙදෙනවා. ඉතුරු කෑල්ල දෙකට බෙදෙනවා. එතකොට ඔක්කොම එනම කොටස් 10ක්. කොටස් එනවා 10ක්. එතකොට 10ක වෙච්ච ප්‍රමාණය මට එනවා 10 5 කියන්නේ මම දැන් සරල කරාම 2 1 කියලා. මේ උත්තරේම ලැබෙනවා. හරිද? එතන 10 වූ ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද? ඒක තමයි මේ උත්තරේ එන්නේ. රූපසටහනෙන් ගන්නත් පුළුවන්. ගණිත ක්‍රමයේ යොදලා ගන්නත් පුළුවන්. මට හිතෙන්නේ රූපසටහන් වලට දැන් මේ වගේ ගණන් වලට රූපසටහන් වලට යනකොට ඔයාලට හිතා ගන්න බෑ බෙදෙන දැන්. මේ ටියුබ් එකේම 3 2 වගේ ගණන් රූපසටහනෙන් කෙලිම උත්තරේ එනවා. රූපසටහන් වලින් කෙලිම උත්තරේ එනවා. මේ වගේ ගණකදී ඔයාලට පැටලෙන්න පුළුවන් පුතේ මේ කියන අර ඉතිරිය සම්පූර්ණ ටැංකියම සමාන කොටස් වලට බෙදන්න ඕන කියන එක ඔයාලට අමතක වෙනවා. ඒ නිසා ගණිත කර්මය අඳුරගෙන සුළු කරන එක හොඳයි. මේ වගේ ගණන් වලදී. හරිද? ඊට පස්සේ ගමන අවසානයේදී ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවීමට දැන් මේ ගමන ගිහිල්ලා අවසන් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම ටැංකිය පිරවීමට අපිට කියනවා තව ලීටර් 35ක් අවශ්‍ය වූයේ නම් වාහනේ ඉන්ධන ටැංකියේ ධාරිතාව සොයන්න. දැන් දැනට ටැංකියෙන් භාගයක් දහණය වෙලා. භාගයක් දහණය වෙලා කියන්නේ ටැංකිය තව සම්පූර්ණයෙන් පුරවන්න තව කොච්චර ඉන්න ඕනද ටැංකියට? ආ ටැංකියෙන් භාගයක් දැනට දහණය වෙලා නම් සම්පූර්ණයෙන්ම පුරවන්න නම් තව අපි ටැංකියට කොච්චර දාන්න ඕනද? තවත් භාගයක් දාන්න ඕනේ පුතේ. තවත් භාගයක් දාන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ තියෙන දහණය වූ ප්‍රමාණය මුළු ටැංකියෙන් භාගයයි. එහෙනම් පිරවිය හැකි ප්‍රමාණය. නැවත පිරවිය හැකි ප්‍රමාණය. නැවත සම්පූර්ණ වීමට. පිරවිය හැකි ප්‍රමාණය. ප්‍රමාණය අපිට එනවා කොටසක් විදියට හරියටම භාගය භාගයක් දහණය වෙලා නම් තව භාගයක් දැම්මහම අපිට ටැංකිය ෆුල් කරගන්න පුළුවන් නේ සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙනම් භාගය මේ භාගය තමයි සමාන වෙන්නේ ලීටර් 35කට. එහෙනම් භාගය සමානයි ලීටර් 35යි. මට ඕන භාගයක් සමාන මේ අපිට තියෙන්නේ නැවත දාන්න ඕන ගණනේ 35යි කියලා දීලා තියෙන්නේ. එහෙනම් මුළු ටැංකිය ප්‍රමාණය කියන්නේ 2 2 2. එහෙනම් 2 2 වගේ හොයන්න අපි කරන්නේ මොකද්ද? 35 ගුණ කරනවා 2. එතකොට එනවා අපිට ටැංකියේ ධාරිතාව ලීටර් 40යි කියලා. ටැංකියේ ධාරිතාව ලීටර් 40යි කියලා එනවා. හරිද? ඕක මේ 10 5ට 35 ආදේශ කළා. 10 එකක් හොයලා 10 10 හොයන්න පුළුවන් නේ? මොකක්ද තමයි පුතේ? දැන් ඔයා මෙතන 10 5 නම් ගත්තේ තව ටැංකිය පුරවන්න ඕන 10 5ක් නේ? එතකොට තව ටැංකියට පුරවන්න ඕන 10 5ක්. එහෙනම් 10 5 සමානයි 35. එහෙනම් 35 බෙදුවා 5ට 10 එක කොටසක් හොයාගත්තා. ඒක ගුණ කරා 5. ඒත් හරි. ඒක තමයි. දැන් මේක සරල නොකර තිබුණනම් අපිට එන්නේ 10 5 කියලා නේ නේ? ඒත් හරි පුතේ. කොමාරි 70 තියනවා නම් හරි ඔයාලට. 70 ගන්න ඕන. හරිද? පැහැදිලි දෙක ගැටලු තියෙනවද ඒකේ? හරි. ඊළඟට අපි 11 වෙනි ගානට යමු බලන්න. එහෙනම් 11ක් මට හදන්න කියලා තිබ්බා. 11. 11යි. එකල සිංහාන බලන්න පුතේ මකන්නද පොඩි කර නිශ්ශබ්දතාවයෙන් පෙනියන්නේ මකන්න කියලා. මකන්න දැන් කෙල්ල විතරයි කතා කරන්නේ. පිරිමිල නයි කල්ලද නැද්ද දන්නේ මේ ප්‍රශ්න ඇහුවේ මෙයා විතරයි. චතුෂ්ක විතරයි.
අනිත් කඩේ කරලාද? මට හැමෝම මේ කරපු එකේ ෆොටෝ එකක් ගහලවන්න ප්‍රශ්න. ප්‍රශ්න ටික කරපු ෆොටෝ එකක් ගහලවන්න ඕන හැමෝම. බලන්න කළද නැද්ද කියලා. දිනක කළද තියෙන්නේ? ඔක්කොම?